සුබ සන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණුසුම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරේ සිංහ. මම ගයා ලක්රුවනේ අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. බස්රියදුරු සෙල්ලමෙන් මගින් 60ක් රෝහලේ. ඉහළ ආර්ථික වර්ධනයක් අරමුණ බව ජගත් පුරවර සමුළුවේදී අගමැති කියයි. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නය යෝජනා ක්‍රමය ආරම්භේ. ගම්පෙරළියට සියල්ල සූදානම්. තායි ගුහාවෙන් ළමයින් 8 දෙනෙකු නිදහස්. දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගොකරැල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 60 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කෙරුණා. තුවාල ලැබූ පිරිස අතර භික්ෂුන් වහන්සේ නමක සහ භික්ෂුණීන් වහන්සේ නමකද සිටිනවා. මෙම බස් අනතුරෙන් තුවාල ලැබූ මකින් කලෙවිල කුරුණෑකල ගොකරැල්ල සහ දඹුල්ල රෝහල් වෙත ඇතුළත් කර ඇති බවට සඳහන්. 20 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. එක් බස් රථයක් ඇඹිලිපිටිය සිට යාපනේ බලා දහවනේ කෙරුණු අතර අනික වවුනියාවේ සිට ඇඹිලිපිටිය දක්වා දහවනේ වෙමින් තිබුණා. බස් රථයේ සිටි මකින් සඳහන් කරන්නේ රියතුරන් දෙදෙනා ඈත සිටම අධික වේගයෙන් පැමිණි බවයි. මෙම පෞද්ගලික බස් රථ දෙකම එකම පුද්ගලයෙකුට අයත් බව හඳුනාගෙන තිබෙනවා. රියතුරන් දෙදෙනා මිතුරන් වන අතර ඔවුන් බස් රථ දෙක එකට යා කිරීමට ගත් උත්සාහයකදී අනතුර සිදුව තිබෙනවා. සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසීන් සඳහන් කළේ එක්වරම විශාල ශබ්දයක් ඇසී බලන විට මකින් කෑකෝ ගසමින් සිටින ආකාරය තමන්ට දැකගත හැකි වූ බවයි. සිද්ධීන් පසු දඹුල්ල කුරුණෑකල ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය විනාඩි 45ක පමණ කාලයක් අවහිර වී තිබුණා. රියතුරන් දෙදෙනාගේ අපරීක්ෂාකාරී දහවනේ සහ උසුළු විසුළු කරමින් මාර්ගයේ ගමන් කිරීම අනතුරට ප්‍රධාන හේතු බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවැත්තේ. ගොවි ජනතාවගේ ගැටලු රැසක් විසඳීමට රජය පසුගිය වසර තුන හමාර තුළ කටයුතු කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. වැලිකන්ද නව ගොවිජන සේවා මධ්‍යස්ථානය විවෘත කරමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. මේ පිළිබඳ තොරතුරු ප්‍රවෘත්ති විකාශය අතරතුර බලාපොරොත්තු වන්න. ගෝලීය වටිනාකම් සහිතව පැරණි හා නවීන ක්‍රමයද අනුගමනය කිරීම තුළින් තිරසර නගර නිර්මාණ අභියෝගයට මුහුණ දිය හැකි බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ සඳහා සියලු ජන කොටස් එක්කර ගත යුතු බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. සිංගප්පූරුවේදී අද ආරම්භ වූ ජගත් පුරවර සමුළුවේ ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පවත්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. 6 ජගත් පුරවර සමුළුව සිංගප්පූරුවේදී අද ආරම්භ වූයේ රටවල් 135ක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන්. එම සමුළුවට සමගාමීව ජාත්‍යන්තර ජල සතිය හා පිරිසිදු පරිසර සමුළුවද අද ආරම්භ කෙරුණා. මෙම සමුළු තුනෙහි සමාරම්භක උළෙලේ ප්‍රධාන දේශනය පැවැත්වූයේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. අනාගත ජනජීවී හා තිරසර නගර මානව ක්‍රියාකාරකම් තුළින් මතුවන අභිහෝගයන් මැයින් අග්‍රමාත්‍යවරයා එම දේශන පැවැත්වූවා. Singapore offers the best quality of life of all Asian cities according to Mercer's 2018 Quality of Life Survey. සිංගප්පූරුවේ පැවැත්වෙන ජගත් පුරවර සමුළුවට ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමට ආරාධනා කිරීම සම්බන්ධයෙන් සිංගප්පූරු රජයට ස්තුතිවන්ත වනවා. නිසි ලෙස කළමනාකරණය කළ නගර ගොඩනැංවීම පිළිබඳ සිංගප්පූරුව හොඳ පූර්ව ආදර්ශයක්. අද අප ජීවත් වන්නේ මානව ක්‍රියාකාරකම් මත ගොඩනැගුණු යුගයකයි. එහෙත්වෙන් ජනතාව විශාල වශයෙන් නගර කරා සංක්‍රමණය වනවා. එය කොතරම් වේගවත් වූවාද කිවහොත් ඇතැම් රටවල නගර සැලසුම් රහිතව ව්‍යාප්ත වීමටද පටන් ගත්තා. ඒ හේතුවෙන් ජනතාවට ජීවත් විය හැකි පරිසරයක් සහිත නගර බිහි කිරීම කාලීන අවශ්‍යතාවක්. දකුණු ආසියා නගර අතර කොළඹ නගරයට ඉහළ ස්ථානයක් හිමි වුවත් නගර 231ක් අතරින් 137 ස්ථානයයි හිමිව තිබෙන්නේ. ආසියා නගර 50ක් එම දර්ශකයේ පහළ නගර 54යි සිටින්නේ. ගෝලීය ආර්ථිකය සමග සම්බන්ධ වීමේ මූලික සාධකය වන්නේ නාගරික ප්‍රදේශවල ඇති දැවැන්ත යටිතල පහසුකම් ජාලයයි. ශ්‍රී ලංකාවේ පිහිටීමේ වාසිය පදනම් කරගනිමින් කලාපීය වශයෙන් වැඩි ආර්ථික වර්ධනයක් ලබා ගැනීම ඉලක්කය වනවා. අපේ නගරවලට හුදෙකලාව ඉදිරියට යා නොහැකි සුපිරි වේගවත් සම්බන්ධතාවන් මානුෂීය සුරක්ෂිතභාවය හා සුබසාධනය උපරිම තලයකට නැංවීමටත් සුහුරු ආරක්ෂිත ජනජීවී හා තිරසර නගර සංවර්ධනය සඳහා භාවිත කරන්නේ කෙසේද යන්න සොයාබැලිය යුතුයි. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද රෆ් හකීම් සජිත් ප්‍රේමදාස
මලික් සමරවික්‍රමයන් අමාත්‍යවරුන්ද නියෝජ්‍ය අමාත්‍ය අනුමා කමකේ මහත්මියද මෙම අවස්ථාවට සහභාගී වුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශනෙන් අනතුරුව ප්‍රශ්නෝත්තර වැඩසටහනක්ද සංවිධාන කර තිබුණා. සමුළු සභාපති මහාචාර්ය ටොමිකෝ මහතා මෙම වැඩසටහන මෙහෙවූ අතර එහිදී ඉදිරිපත් කළ ප්‍රශ්න සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු ලබා දුන්නා. බෙතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමුළුවට සමගාමීව පැවැත්වුණු ප්‍රදර්ශනයේ නැරඹීමටද එක් වුණා. සිංගප්පූරුවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය තාමන් ෂන්මුගරත්න මහතාද අග්‍රාමාත්‍යවරයා සමග එම අවස්ථාවට එක් වුණා. මෙතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ශ්‍රී ලංකා දූත පිරිසට සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී ෂින්ලුන් මහතා දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමුවා. එම අවස්ථාවේදී සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමත් සමග ශ්‍රී ලංකාවේ ආයෝජන වැඩි කිරීමට සිංගප්පූරුව කටයුතු කරන බවයි. මෙම ගිවිසුම ඔස්සේ නව තාක්ෂණීය දැනුම හා රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයන්ට හිමිවන බවද මෙහිදී අවධාරණය කෙරුණා. ආර්ථික පරිපාලන හා සමාජීය කේන්ද්‍රවලදී සමීපව කටයුතු කිරීම තුළින් වාසිදායක අවස්ථා නිර්මාණය කරගත හැකි බවයි රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ. ව්‍යවසායකින් ලක්ෂයක් අලුතින් බිහි කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ සමාරම්භය අද සිදු කෙරුණා. ව්‍යවසායකින් ලක්ෂයක් අලුතින් බිහි කිරීම මෙන්ම දැනටමත් ව්‍යවසායකින්ම සිටින පිරිස් දිර්ගැන්වීමේ අරමුණින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මකයි. යටතේ අලුත් ව්‍යවසායකින්ට සොශක්තියෙන් නැගී සිටිමින් තම ව්‍යාපාර ස්ථාවරතත්වයට පත්වන තෙක් ඒ සඳහා රජය පූර්ණ සහාය ලබා දෙනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමවල ණය පොලියෙන් විශාල ප්‍රමාණයක්ද රජය විසින් ගෙවනු ලබනවා. එම ණය ලබා දීමේ සමාරම්භක උත්සවය කනවතදී අද පැවැත්තුනේ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රධානත්වයෙන්. රජයේ විදිහට බැංකු ආරක්ෂා කළ යුතුයි. ඒ වගේම බැංකුවෙන් සෑම කෙනෙකුටම අවශ්‍ය සේවය ලබා දීම කියන මේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට රජය මැදිහත් විය යුතුයි. එම නිසා තමයි වර්තමාන රජ අධිකරු ජනාධිපතිතුමාගේත් අග්‍රාමාත්‍යතුමාගේත් ඒ නායකත්වය යටතේ අපි පසුගිය අයවැය තුලින් මිලියන 6000කට ආසන්න මුදලක් මේ ණය ලබා දීමට පොලිය සහනාධාරය වෙනුවෙන් වෙන් කළා. මේ පොලිය බැංකුවට ආණ්ඩුව ගෙවනවා. මේ ණය නිකුත් කරන්නේ අපේ රටේ ධනවත් ප්‍රධාන ව්‍යාපාරිකයින්ට නෙමෙයි, අපේ ගම්වල ඉන්න අහිංසක ජනතාවට. සෑම මහජන බැංකු සහ ලංකා බැංකු ශාඛාවකම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කවුලුවක් අද සිට ක්‍රියාත්මකයි. ණය අපේක්ෂකයින්ට ලියාපදිංචි වීමෙන් අනතුරුව ණය පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව පවතිනවා. මෙම ව්‍යාපෘති යටතේ ණය යෝජනා ක්‍රම 16කට වැඩි සංඛ්‍යාවක් ලබා දීම රාජ්‍ය බැංකු හරහා සිදු කරනවා. උපාධිධාරී අපනයනකරුවන් සොඳුරු පියස, මාධ්‍ය අරුණලු, රන් අස්වැන්න, රියශක්ති, ජය ඉසුරු, කප්රුක ඇතුළු ණය යෝජනා ක්‍රම රැසක් මේ යටතේ ක්‍රියාත්මක කරනවා. මේ රට හදන්න නම් මිලිටරි පන්නේ පාලනයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රගතිශීලී මුස්ලිම් පෙරමුණේ ජාතික සංවිධායක අබ්දුල් සත්තාර් මහතා මව්බිම පුවත්පතට ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. කෙසේ වුවද ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එවැනි පාලකයෙකු තමන් කිසිසේත් අනුමත නොකරන බවට ප්‍රකාශ කරනවා. මේ හේතුවෙන් මේ වන විට ඒකාබද්ධ විපක්ෂය තුළ මතභේදාත්මක තත්ත්වයකුයි ඇතිව තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් විවිධ ස්ථානවල අදහස් පළ වුණා. අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හරහා තමුන්නාන්සේලාට දේශපාලන නායකත්වයක් දෙනකොට මහින්ද චින්තනය ඉදිරියට ගෙන යන්නට මේ ව්‍යාත්මක හරහා අපි දැනට සකස් කරගමින් යනවා. අයියලා මණ්ඩලා ගහගන්නවා, ඊළඟට කියනවා නිරුම්මාවතයි ව්‍යාත්මාවතයි දෙක ගහගන්නවායි කියලා. ව්‍යාත්මාවතක් නෑ, ව්‍යාත්මාවත වචනයක් විතරයි. වැඩ පිළිවෙලකට ව්‍යාත්මක පැහැදිලිව මේ ගෙනියන්නේ එක දෙයයි, පැහැදිලිව මහින්ද චින්තනය ඉදිරියට ගෙන යෑමයි. ඉතින් මේක මහ විහිළුවක්. මහින්ද මහත්තයාගේ චින්තනය තමයි 2015 ජනතාව පරාජයටපත් කරේ. ඒතර වියත්මක කියලා අලුත්මක යන්න ගිය ගෝඨාභය මහත්තයාට අද ඇඩ්‍රස් නැති වෙලා තියෙනවා රාජපක්ෂ මහත්තයා මේ කරපු ප්‍රකාශයත් එක්ක. ඒ වගේම නාමල් රාජපක්ෂ මහත්තයා කිසිම තැනක ජනාධිපති අපේක්ෂක ගැන කතා කරනවා අපිට පේන්නේ නැහැ. ඔහු කැමති නැහැ මේ එක්කෙනෙකුටවත්. එහෙනම් මේ ගෝඨාභය මහත්තයාට එන තර්ජන ගර්ජන වලින් පේනවා රාජපක්ෂවරු අතරම පිළිබැදීමක් තියෙනවා කියලා. අද හමුදාවෙන් විශ්‍රාම ගිහිල්ලා අවුරුදු එකහමාරක් ගෙදර හිටියත් මගේ ඇඟේ ලුවන්නේ හමුදාවලේ වගේම මෙතන ඉන්න ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සියලුම හිටපු හමුදා සමාජිකයන්ගේ ඇඟවල් වල දුවන්නේ හමුදාවලේ.
ජනාධිපති වර්ණයක් ඉදිරියේදී පවත්වන තියෙද්දී හිටර් කතාවක් කිව්වම මිනිසුන්ට සාධාරණ කේන්තියක් එන්නේ නැද්ද? මන්දා මම නම් බයයි. නාමල්ටත් ඔහොම ඉන්නේ. ඩගර් බෝලයක් අරගෙන මැලේසියාවට යන්නේ වෙයි. වෙන ඉතින් කරන් දෙයක් හම්බෙන්නේ. අර පා දරද දරන්දඩු පාලනේ ආවොත්. හිට්ලර් ආවොතින් කියන එකයි මම කියන්නේ. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වියත්මග කියන ස්ටිකර් එක ගැලවුවා. හරිමග කියලා දැන් ස්ටිකර් එක කලවලා තියෙනවා. හැබැයි මේ හරිමග හරි වියත්මග හරි මේකේ පිටිපස්සේ ඉන්නේ අන්තවාදී විදිහට මේ සිවිල් සමාජය හසුරවන්න හදන යුද හමුදාවෙන් විශ්‍රාම ගත්ත කමල් ගුණරත්න මහත්තයලා වගේ කණ්ඩායමක්. කැලේ මාරු වුණාට කොටිය මාරු වෙන්නෙත් නැහැ, පොල්ලි වෙනස් වෙන්නෙත් නැහැ. ඒකාබද්ධ විපක්ෂය නැත්නම් මහින්ද රාජපක්ෂ පාර්ශවයේ ජනාධිපති අපේක්ෂකයා බවට පත්වෙමින් තියෙන්නේ ජම්පර් බීතිකාවක් තියෙන කෙනෙක්. එක දවසක්වත් හිරේ යන්න බය මිනිස්සෙක් නේ. මේ කතා කරන්නේ නිකන් හරියට ඇට්ලස්ලා වගේ. තමන් මොකක් හෝ කරපු නඩුවකට ගියොත් එහෙම එතන ඉඳලාම අඬ ඉන්නවා. අනේ මාව නම් අත්අඩංගුවට ගන්න එපා. මාව නම් අත්අඩංගුවට ගන්න එපා කියලා. දැන් මෙයා යුද්ධ කරපු විදිහ හිතාගන්න පුළුවන් නේ ඕකෙම්ම. මහින්ද චින්තනය මං හිතන්නේ වියත්මගෙන් බෞතිස්ම කරලා දැන් ගෝඨාකරණය වෙලා තියෙන්නේ. ගෝඨාකරණය වෙච්ච එක මොකද්ද තියෙන්නේ? සමතලා කරලා තියෙන අය වෙන කාටවත් දේශ නිව්යෝක් ටයිම්ස් පුවත්පත හෙළිකළ පසුගිය රජයේ මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශනයක් සිදු කරන ලෙසට ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. විශේෂයෙන් අපි ඊළඟ සතියේ පාර්ලිමේන්තු සතිය තුළ මේ පිළිබඳව දින දෙකක සභාව කල්තැබීමේ විවාදයක් එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් රැස්වීම තුළ කරපු තීරණයකට අනුව මම විසින් ඉදිරිපත් කරලා තියෙනවා. ජනප්‍රිය සටන් පාඨ කියමින් කන්දේ ලන්දේ තැන්නේ පන්සලේ මේවට ගමේ ගොඩේ විදිහට උත්තර දෙන්නේ නැතුව මහින්ද රාජපක්ෂ මහත්තයාට පුළුවන් තමන්ගේ නිර්දෝෂභාවය පිළිබඳව කරුණු වාර්තා කරන්න බොහොම වැදගත් රාජ්‍ය තාන්ත්‍රික විදිහට. මේ මහින්ද රාජපක්ෂ මහත්තයාට සහ ඒ කණ්ඩායමට ලැබිච්ච මේ අල්ලස් පිළිබඳව කඩිනම් ජනාධිපති කොමිසමක් පත් කරලා කඩිනම් ක්‍රියාමාර්ගයකට එන්න කියන එකත් අපේ අතිගරු ජනාධිපතිතුමාගෙන් මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. බෙහිදී වැඩිදුරටත් අදහස් දක්වෝ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා. බැසිල් රාජපක්ෂ මහත්තයාගේ නෝනා පුෂ්පා රාජපක්ෂ මහත්මියගේ ගිණුමකට CICT කියන කොළඹ දකුණු වරාය හදන්න කොන්ත්‍රාත්තුක ගත්ත සමාගමෙන් 1,94,00,000 මුදලක් චෙක් පතක් මගින් පුෂ්පා රාජපක්ෂ මහත්මියට ලැබෙනවා. එතකොට මල්වානේ ඉඩම් ගණඳුනු එහෙම සිද්ධ වෙනවා. එතකොට ඒ ඉඩම් ගණඳුනු පිටිපස්සෙත් චීන සමාගම් වලින් ආපු ඒ සල්ලි මේවට භාවිතා වුණාද කියන කාරණා දැන් අපි මේවා පරීක්ෂණ කරන්න ඕනේ. විමල් වීරවංශ ප්‍රසන්න රණවීර යන මන්ත්‍රීවරුන් පසුගියදා පාර්ලිමේන්තුවේදී හැසිරුණු ආකාරය බොහෝ දෙනාගේ විවේචනයට ලක් වුණා. ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි මැති ඇමතිවරුන් ඇතුළු බොහෝ පිරිසකගේ අදහස විය ඇත්තේ. මේක පාර්ලිමේන්තුවක්. මේ වීරවංශ මන්ත්‍රීතුමා ඔබතුමාගේ මුඛ්‍ය පරීක්ෂා කරන්න ඉතාම කැත විදිහට කතා කරනවා. මම ඒකාධිපතියෙක් නෙමෙයි, ඉස්සෙල්ලා බලන්න ඕන ටේප් එක. වීරවංශ මන්ත්‍රීතුමා මුළු සභාවටම අපහාස වෙන විදිහට ඇසුරුණා ඔබතුමා. ඔබතුමා ලැජ්ජ වෙන්න ඕන ඔබතුමා ඇසිරීම ගැන. ඇහෙන්න නැත්නම් කන සුද්ධ කරගන්න. ගරු මන්ත්‍රීවරයෙක් වශයෙන් ඇසිරෙන්න. මොකද්ද මේ ඇසිරීම නිකන් චණ්ඩේ වාගේ. අත උස්සන මේවා කරන්නේ පාර්ලිමේන්තු පරිවේදියාවට හැසිරෙන්න දැනගන්න. පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලව ඉන්න මන්ත්‍රී කෙනෙක් හැටියට අධ්‍යක්ෂීම් තියෙන කෙනෙක් හැටියට එදා පාර්ලිමේන්තුවේ ඇතුළ එතුමා ඇසුරනේ උන්මත් එකෙක් ලෙස මුළු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයටම කැළලක් එතුමා. ජනතා පරමාධිපත්‍ය නියෝජනය වෙන තැන තමයි පාර්ලිමේන්තුව. එතකොට මේ පාර්ලිමේන්තුවට ස්කෝල ළමයි එන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන් පිළිබඳ යම් අදහසක් යම් දෙයක් තමන්ගේ ජීවිතය තුළ හදාගන්න. මේ පිළිබඳව දැඩි තීන්දුවක් ගත යුතුයි කියලා අපි කථානායකතුමාගෙන් ඉල්ලා සිටින්න කැමැති. නැත්නම් ඉතින් පාර්ලිමේන්තුවක් ගෙනියන්න බෑ. පාර්ලිමේන්තුව ඇතුලේ මහින්ද රාජපක්ෂ මහත්තයලගේ කණ්ඩායම මහා සෙප්පඩ විද්‍යාවක් වෙන්නනවා. භූමි පුත්‍රයින් හැටියට සිංහලයින් බෞද්ධයින් භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් මේ විමල් වීරවංශ මහත්තයලට ප්‍රසන්න රණවීර මහත්තයලට එරෙහිව මේ වෙනකොට පාර්ලිමේන්තුවේ විනය කමිටුව තුළ ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියන එකත් මේ අවස්ථාවේදී තීරණය කරලා ඒ අයට අවශ්‍ය වෙන දඬුවම දෙන්නත් විශේෂයෙන් අපි සූදානම් කරලා තියෙනවා.
මෙහිදී ඔහු කතානායකතුමාට නිග්‍රහ කරන ආකාරය පහත් වචන ආදිය දිහා බැලුවාම අපිට හිතෙනවා ඇයි මේ වගේ මිනිසුන්ව මේ රටේ ජනතාව පාර්ලිමේන්තුවට පත් කරලා අරින්නේ කියලා. ඇත්ත වශයෙන්ම විමල් වීරවංශ කියන පුද්ගලයාට අධ්‍යාපන සුසුකම් නැති බව මුළු රටම දන්නවා. මිනිස්සු ඉස්කෝලේ නොගියත් ශිෂ්ට සම්පන්නව ජීවත් වීමේ කලාව ඉගෙනගත්ත මිනිස්සු ඕන තරම් ලෝකේ ඉන්නවා. බුද්ධිමත් මණ්ඩලයක් විදිහට සලකන පාර්ලිමේන්තුවක ශබ්දය නෙමෙයි වැදගත් වෙන්නේ බුද්ධියයි. ඒකාබද්ධ විපක්ෂය කියලා කියන්නේ තමන්ගේ දේශපාලනේ අවුට්සෝස් කරපු කණ්ඩායමක්. ඒ කියන්නේ දැන් විප්ලවවාදීත්වය ගන්නවා විමල් වීරවංශක. ඒ කියන්නේ දැන් ඔය විදිහට දඟලන්න මේ පුරුදුගල තියෙන්නේ JVP එකෙන් ඉස්සර අවුරුදු 17ක් එතන හිටියා. එයා දඟලන්නේ දැන් ආණ්ඩුව මෙතන ඉහට අවුරුදු දෙක ආර්ථික වැඩපිළිවෙලක් සහ ජනතාව අතර විශේෂයෙන් ගම්වල මිනිසුන්ට සල්ලි යවන්න තීන්දුවක් අරන් තියෙනවා. ඒ කියන්නේ මිනිසුන්ගේ අත්වලට මුදල් යවන්න. ඒකට බය වෙලා තමයි තින්නේ මේ රාජපක්ෂලා. දැන් රාජපක්ෂලා මේ බය වුණාම මොකද වෙන්නේ? විමල් වීරවංශලත් දඟලනවා. මොකද නඩු ගොඩක් එනවා. ඒ නිසා මේ ආණ්ඩුවේ ඔළුව අවුල් කිරීම සඳහා විමල් වීරවංශ මහත්මයා ලවා කරපු අරගලයක් තමයි අපි පාර්ලිමේන්තුවේදී දැක්කේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගෙන් මේ වගේ දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඔහුට මූලික වගකීමක් තියෙනවා පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කරන්න, ඊළඟට මන්ත්‍රී කියන ධූරයේ ගරුත්වය ආරක්ෂා කරන්න, කතානායකවරයාගේ ගරුත්වය ආරක්ෂා කරන්න. විමල් වීරවංශ කියලා කියන්නේ ජාතික නිදහස් පෙරමුණේ නායකයා, දේශපාලන පක්ෂයක නායකයෙක් නම්. ඒ නායකයාට විශේෂ වගකීමක් තියෙනවා. ඒ නායකත්වයේ ගුණාංග සමාජයට පෙන්වන්න. පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කිරීමේ වගකීම කඩකරොත් සහ පාර්ලිමේන්තුවට අපහාස වන ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැසිරුණොත් එහෙම ඒක පාර්ලිමේන්තුව තුලින් දඬුවම් කළ හැකි වරදක් වෙනවා. ගොවි ජනතාවගේ ගැටලු රැසක් විසඳීමට රජය පසුගිය වසර තුන හමාර තුළ කටයුතු කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. දේශපාලන විරුද්ධවාදීන් කුමන චෝදනා එල්ල කළද මෙම වකවානුව මෙරට කෘෂි ආර්ථිකයේ වාසනාවන්ත කාලයක් බවයි වැලිකන්දේ පැවති උත්සවයකදී ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ. වැලිකන්ද නව ගොවි ජනසේවා මධ්‍යස්ථානයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරුණා. පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ මෙම මධ්‍යස්ථානයේ ඉදි කෙරුණේ සියලු පහසුකම් වලින් සමන්විතව මේ මධ්‍යස්ථානයේ ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් 1,31,00,000. ගොවි ජනසේවා මධ්‍යස්ථානයේ විවෘත කිරීමෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එම පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. අනතුරු පැවැති උත්සව සභාව ඇමතු ජනාධිපතිතුමා කියා සිටියේ ගොවි ආර්ථිකය සහ ගොවි ජන ජීවිතය සමෘද්ධිමත් කිරීමට වත්මන් රජය කැප වී සිටින බවයි. මම දකින්නේ දේශපාලන විරුද්ධවාදීන් මොනවා කිව්වත් මේ වකවානුව මේ රටේ කෘෂි ආර්ථිකයට, ජාතික ආර්ථිකයට හෙට දවසට ඉතාම වාසනාවන්ත කාලයක්. සතුටුව හැකි පැහැදිලි විධිමත් සැලසුම් සහගත වැඩපිළිවෙලක් මහින්ද අමරියමිතුමාගේ නායකත්වයෙන් ඉටු කරන බව මම දන්නවා. මහා නියගයක් තිබුණා උතුරුමැද. ඒ කාලේ ඡන්දයක් තිබුණා උතුරුමැද පළාත් සභාවේ. ඒ කාලේ හිටපු අපේම නායකයෝ එදා කිව්වා නියගෙන් පීඩාවට පත් වෙලා ඉන්න අයට වන්දි දෙනවායි කිව්වා. පොහොර ටික නිකන් දෙනවායි කිව්වා. මුදල් අමාත්‍යංශ පත්‍රයේ සම්පූර්ණ පිටු ගණන් දැම්මා නියගයෙන් පීඩා විඳින ජනතාවට දෙන සහන කියලා. එකක් දුන්නේ නැහැ. අපි මේ වන විට රුපියල් කෝටි දහස් ගාණක් දීලා තිබෙනවා නියගයෙන් පීඩා විඳි ජනතාවට. කිසිම ආණ්ඩුවක් එච්චර දීලා නැහැ නියගේ වෙනුවෙන්. තමුන්නාන්සේලා හවසට රූපවාහිනිය බලපුවම නම් ඒව මොකක්වත් නැහැ. ඔක්කොම දේශපාලනඥයින්ගේ ආරවුල් ගැටුම් බැනගන්න ඒවා රටක් නැහැ කියලා තමයි පෙන්වන්නේ. එහෙම අකරතැබ්බයක් මේ රටේ සිද්ධ වෙලා නැහැ. එහෙම අස්ථාවරත්වයක් මේ රටේ සිද්ධ වෙලා නැහැ. අපි ආණ්ඩුවක් විදිහට රජයක් විදිහට විශාල වැඩ කොටසක් කරනවා කරගෙන යනවා. එන දේශපාලන අභියෝග වලටත් අපි මුහුණ දෙනවා. කෘෂිකර්ම ගොවිජන රක්ෂණයේ මණ්ඩලය මකින් ප්‍රදානය කරන වකහානි සඳහා වන්දි සහ ගොවිජන බැංකු මකින් ලබා දෙන ව්‍යාපෘති ණයවලට අදාළ චෙක්පත් ප්‍රදානයේද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. කෘෂිකර්ම උපකරණ කට්ටලද මෙහිදී ලබා දුන්නා. අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා රුපියල් 1,02,000 මාසික දීමනාවක් ශ්‍රී ලංකා කේටරින් ආයතනයෙන් අයිතා ලෙස ලබාගෙන ඇති බව අද හෙළි වුණා. ශ්‍රී ලංකන් එයාලයින්, ශ්‍රී ලංකා කේටරින් හා මිහිල් ලංකා යන ආයතනවල සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා සවීම සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි කැඳ වූ අවස්ථාවේදී මේ බව හෙළි වුණේ. කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දුන්නේ ශ්‍රී ලංකන් න්‍යායලයින් සමාගමේ ආයතනික ලේකම් සේවාංශයේ ප්‍රධානි ඩැලරින් තිරිකුමාර් මහත්මියයි. නිශාන්ත වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා කේටරින් ආයතනයෙන් රුපියල් 1,02,000 දීමනාවක් ලබාගෙන ඇත්තේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව බව සාක්ෂි ලබා දෙමින් තිරිකුමාර් මහත්මිය සඳහන් කළා. නිශාන්ත වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති වශයෙන් රුපියල් 1,05,000 සම්පූර්ණ දීමනාවක් මාසිකව ලබාගෙන තිබෙනවා.
එම දීමනාවට ශ්‍රී ලංකා කේටරින් නායතනයේ අනුමැතියකින් තොරව ලබාගත් රුපියල් ලක්ෂ දෙක මාරක දීමනාවද ඇතුළත්. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේද පත්කොට ඇත්තේ නිසි මාර්ගෝපදේශ අනුගමනය කිරීමකින් නොවන බව තිරිකුමාර් මහත්මිය පෙන්වා දුන්නා. එම අධ්‍යක්ෂ මණ්ඩලය පත්කර ගන්නා විට 2003 වසරේ සම්පාදනය කළ රාජ්‍ය ව්‍යවසාය මාර්ගෝපදේශ අනුගමනය කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය බවයි ඇය පැවසුවේ. අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කොට තිබූ සමාජිකයන් නිසි සුදුසුකම් සපුරා නැති බවද හෙළිවුණා. අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයන් සංඛ්‍යාව නීතියට අනුකූලව 9 දිනක විය යුතුවද එවක සමාජිකයන් 8 දිනකු පමණක් පත්කොට තිබූ බවයි තිරිකුමාර් මහත්මිය කොමිසම හමුවේ සඳහන් කළේ. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබා දුන් රජයේ වාහන 40ක් අවභාවිත කරමින් රජයට රුපියල් කෝටි 90කට වැඩි පාඩුවක් සිදු කළේ යයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාට සිහි කැඳවීමක් සිදු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළා. මෙම සිද්ධියට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය විමර්ශන සිදුකර අධිකරණයට වාර්තා කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇපමත සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ හා ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී සමන්ත ලොකුහැන්නදී යන අය අධිකරණයේ හමුවේ අද පෙනී සිටියා. වාහන අවභාවිතය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වා නොවැම්බර් මස 18 වනදා අධිකරණයට වාර්තා කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට නියෝග කළා. මෙරට ග්‍රාමීය සංවර්ධනයේ නව පරිච්ඡේදයක් අරඹමින් ගම්පෙරළිය ජාතික සංවර්ධන ව්‍යාපෘතිය නිකවරටිය රස්නායකපුර මුඩත්තව ග්‍රාමයෙන් ලබන 15 වනදා ආරම්භ වනවා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මම රැඳී සිටින්නේ මුඩත්තව කියන ගමේ. මේ ගමේ වැව් බැම්ම දෙදරා ගොස් කාලයක සිට වැව් බැම්ම දෙදරා යාම නිසා මේ මිනිසුන්ගේ ජන ජීවිතය අඩාල වෙලා තිබෙනවා. ගොවිදැම් බත් කරමින් එවාගේම සත්ව පාලනය කරමින් ජීවත් වූ අහිංසක ජනතාවක් වෙසෙන මේ ගම සංවර්ධනය කිරීම ආරම්භ කරනවා අස්සේම රටේ ග්‍රාමීය සංවර්ධනයේ යෝධ සංවර්ධන පෙරළියේ ඇරඹුම මේ ව්‍යාපෘතිය හරහා සිදුවන බවයි අපේ විශ්වාසය. ගම්පෙරළිය ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති යටතේ මුඩත්තව ගමේ වැව ප්‍රතිසංස්කරණය කිරීම එදින ඇරඹෙනු ඇති. මේ වන විට වැවේ වැව් බැම්ම කැඩී ගොස් ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. ගම්වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන කෘෂිකර්මාන්තයට ඉන් එල්ල වී ඇත්තේ බරපතල අභියෝගයක්. 1933 වසරේදී ඉදිකළ මෙම වැව මෙතෙක් කිසිදු විධිමත් ප්‍රතිසංස්කරණයකට ලක් වී නැහැ. වැවක්කර 87ක වපසරියකින් යුක්තයි. ඉන් පෝෂණය වන ඉඩම් ප්‍රමාණය අක්කර 117ක් ගොවි පවුල් 105කට පමණ ඉන් සෙත සැලසෙනවා. වැවේ සොරව පද්ධතියද අබලන් තත්ත්වයේ ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. වැව ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා ප්‍රදේශයේ කුඹුරු ඉඩම් රැසක් පුරන් වී තිබෙනවා. ගොවි පවුල් 115ක් විතර මේ වැව යටතේ ජීවත් වෙන පවුල් ඉන්නවා. කුඹුරු අක්කර 107ක් විතර මේ පෝෂණ ප්‍රදේශයක් රජයේ කඩිනම් සංවර්ධන වැඩසටහනට ගම් පෙරළිය යටතේ මේ වැව ලබන පවුලට වැඩ පටන් ගන්නවා. එත වශයෙන්ම මේ වැව හදලා දුන්නු ගම් 10ම ගොවි මහතුන් මේකෙන් හොඳට කුඹුරු කරලා හොඳ ආදායමක් අරන් ජීවනෝපාය හදාගන්න හොඳ මාර්ගයක් තියෙනවා. යල්ල මහ දෙකේම වැඩ වෙනා කියන්නේ ගොවි මහතුන්ට මේකෙන් සේහන පෝෂණය වෙන්න ඉඩ තියෙනවා. කන්න කීපයක්ම මේ වැව පිරෙන්නත් ඉස්සෙල්ලා වතුර නැතුව ගියා. එතනවත් ගොවිතැන් නැතුව හිටියේ. කියන්නේ මේට ඉස්සෙල්ලා මේ වගේ ගම් පෙරළිය වැඩසටහනක් අපේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වුණ නැහැ. මේ ගම ක්‍රියාත්මක වෙන්න යන්නේ ගම් පෙරළිය කියලා වැඩසටහන බොහොම හොඳයි කියලායි අපිට නම් හැඟෙන්නේ. ලොව විශාලතම විදුලි බල තීරුවක් නිපදවා ගිනස් වාර්තාවක් තැබීමට වවුනියාවේ තරුණයෙකු සමත්ව සිටිනවා. කිලෝවොට් 3.2ක උපරිම ධාරිතාවකින් යුතු ලොව විශාලතම විදුලි බල තීරුවක් නිපදවා ගිනස් වාර්තාවක් තැබීමට සමත්ව සිටින්නේ වවුනියාවේ කණකේශ්වරන් කතේශ්වරන් තරුණයයි. විදුලි පේනු 42ක් ඒ සඳහා භාවිත කර තිබෙනවා. ගම්වැසියන් පිරිසක් තිස්සමහරාම කතරගම ප්‍රධාන මාර්ගයේ සඳසිරිගොඩ ප්‍රදේශයේදී සිදු කළ උද්ඝෝෂණයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනයට දැඩි බාධා එල්ල වුණා. ප්‍රදේශයේ ගම්මාන 10කට දින 15ක් තිස්සේ ජල සැපයුම අඩාලවන බව පවසමිනුයි ඔවුන් උද්ඝෝෂණයේ නිරත වුණේ. කතරගම ජල සම්පාදන මණ්ඩලයේ ස්ථාන භාර නිලධාරියා එම ස්ථානයට පැමිණ කළ සාකච්ඡාවකින් අනතුරුව උද්ඝෝෂණකරුවන් විසිර ගියා. අවිධිමත් ලෙස කසල බැහැර කළ පුද්ගලයින් රැසක් වත්තලදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වත්තල මාබෝල නගර සභාවේ සෞඛ්‍ය අංශය හා පොලිසිය එක්ව කළ බෙහෙවුමකදී ඔවුන් වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
දෙමටකොඩ ශාන්ත මැතිවුස් විදුහලේ 2018 ශිෂ්‍යනායක නිල ලාංඡන පෙළඳවීමේ උත්සවය බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජයන්තද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතුණා. පාසලේ කාර්යාල ගොඩරැංගිල්ලේ නවීකරණ කටයුතු වෙනුවෙන් මන්ත්‍රීවරයා මුදල් ප්‍රදානයක්ද සිදු කළා. විද්‍යාලපති UBS වික්‍රමරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව තත්පර 180 විශේෂාංගයේ සමකින් එක්වන්න. ITN ප්‍රවෘත්ති සවිස්තරාත්මකව දැනගැනීම සඳහා www.itnnews.lk වෙබ් අඩවියට පිවිසෙන්න. යළිත් හමුවමු රාත්‍රී 10ට. ඔබට සුරාත්‍රියක්. නීතිය හමුවේ වරදක් වන දෙයක් කර දඬුවමක් නොලැබ සිටීම සඳහා කෙනෙකුට ලැබෙන වරප්‍රසාදයට කියන්නේ දණ්ඩ මුක්තිය කියාය. එහෙත් මේ දණ්ඩ මුක්තිය වරප්‍රසාදය රටේ සාමාන්‍ය පුරවැසියන්ට හිමි නැත. ඒ වරප්‍රසාදය හිමිවන්නේ බලපුලුවන්කාර සීමිත පිරිසකට පමණය. ඒ සීමිත පිරිස දේශපාලන බලපුලුවන්කාරකම අනුව නිශ්චය වේ. අපේ රටේ මේ දණ්ඩ මුක්ති වරප්‍රසාදය ගැන හොඳින්ම තේරුම් ගත හැකි නිදර්ශනය වන්නේ රාජපක්ෂ පවුල් ගසය. ආසන්නතම නිදර්ශනය ලෙස චීන සමාගමක් වෙතින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඩොලර් මිලියන 7.6 කොමිස් මුදලක් ලබා ගැනීම ගැන සඳහන් කළ හැකිය. නිව්යෝක් ටයිම්ස් පුවත්පත මේ අනාවරණය සිදුකර සතියකට අධික කාලයක් ගත වී ඇතත් ඒ සම්බන්ධව මෙරට වගකිවයුතු පාර්ශව ක්‍රියාත්මකව නැත. එ අතර බැසිල් රාජපක්ෂ බිරිඳ පුෂ්පා රාජපක්ෂගේ නමට චීන සමාගමක් විසින් ලබාදුන් රුපියල් කෝටි 2 ආසන්න චෙක්පතක් ගැනද 2016 කාලයේම හෙළිව තිබුණද තවම නඩුවක් ගැන නම් අසන්නට නැත. තමන් අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇතැයි සඳහන් කරමින් ඉන් වැළකීම වෙනුවෙන් හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමද මීට ඇති තවත් නිදර්ශනයක්ය. එය 2015 මැයි මස 13 දින ශ්‍රේෂ්ඨාධිකරණයේ 3 විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබින. එහිදී පෞද්ගලික හේතු මත එක් විනිසුරුවරයෙකු පෙත්සම් විභාගයෙන් ඉවත් විය. එදින ඉතිරි විනිසුරුවරුන් දෙපළ එහි තීන්දුව ලබා දුන්නේ නඩු දෙකක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම තාවකාලිකව වලකාලන නියෝගයක් සහිතවය. මෙවන විට එම තාවකාලික නියෝගයට අවුරුදු 3 එ අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුලු 3 එම පෙත්සම ඇසීම විටින් විට කල්තැබීමෙන් හා විනිසුරුවරුන් ඉවත්වීමෙන් පසුගිය ජුනි 1 දින දක්වා පෙත්සම විභාගය කල්තැබින. එහෙත් එදිනද තවත් විනිසුරුවරයෙකු නැවතත් පෞද්ගලික හේතු දක්වමින් නඩු කටයුත්තෙන් ඉවත් විය. දැන් එම නඩුව නැවත අසන්න නියමිත වෙත්තේ මේ වසරේ නොවැම්බර් මාසයේය. හිටපු ජනාධිපති ආර්යාවගේ සිරිලිය ගිනුම සම්බන්ධ විමර්ශනයද එසේමය. එහිදී සිදු එකම ක්‍රියාදාමය වූයේ චූදිතයා වන ශිරන්ති රාජපක්ෂ කථානායක නිල නිවසට කැඳවා පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය මගින් ප්‍රකාශයක් සටහන් කර ගැනීම පමණය. ඉන් පසුව 2016 වර්ෂයේ මාර්තු මස 4 දින නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යවා ඇතත් ඉන් පසුව මෙම පරීක්ෂණ සඳහා සිදුවේ කුමක්දැයි කිසිවෙකු දන්නේ නැත. එපමණක් නොව බීමට වතුර පොදක් ඉල්ලා පාරට බැස්ස වරදට හමුදාව යොදවා අහිංසකයන් 3 ඝාතනය කර වූ රතුපස්සල නඩුවද ඔක්තෝබර් 10 කල්කුස් ඇත. ඒ පරීක්ෂණ අවසන් කර උද්ෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇතත් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති නිසාය. ඒ සිදුවීම් කිහිපයක් පමණය. රාජපක්ෂ සමයේ සිදු අහස පොළව නුහුලන සෑම ජාතික අපරාධයකටම අත්වෙමින් තිබෙන්නේ මීට සමාන ඉරණමක්ය. නීතිය ඉටුවීම පමාවෙමින් තිබේ. නව අධිකරණ පිහිටුවීමද පමාවෙමින් තිබේ. පවතින මේ පසුබිම පෙන්නුම් කරන්නේ නොදන්නා නොපෙනෙන නොතේරෙන හේතුන් මත දණ්ඩ මුක්තියේ වරප්‍රසාදය ඒ පුද්ගලයන් සම්බන්ධයෙන් විවිධාකාරයෙන් සහ විවිධ මට්ටම්වලින් ක්‍රියාත්මකව තිබෙන බවය. ඒ හමුවේ යහපාලනය බලාපොරොත්තු ජනතාව සමාජ යුක්තිය ඉටුවීම ගැන තිබූ අපේක්ෂාවන් භංග වෙමින් ඇත. දැනට මේ ඇති සෙස්ස පස්සට